කිලිනොච්චිය පළේ අරසකේනි කච්චාරු ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ මෝටරරථයක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු ඇත්තේ අදාළුයම 12:30ට පමණ. මෝටරරථයේ මාර්ගයේ 10 වෙනි වෙමින් තිබියදී කැලපද ප්‍රදේශයක සිට මෙම ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසනවා. එම අවස්ථාවේ මෝටරරථය තුළ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ගමන් කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. වෙඩි ප්‍රහාරයෙන් අසල තිබූ දුම්රිය සංඥා කුටියකටද හානි සිදුව තිබෙනවා. අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා යුද හමුදාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම සිටම මෙහෙයුම් ක්‍රියාත්මක කළා. මේ අතර මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසීමක් කළා. පොලිස් රථවල වෙඩි තැබීම දැන් පිළියන්දල සිද්ධ වුණානේ. දැන් සුමානකට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා කළුතරත් පොලිස් බන්දනාගාර නිලධාරීන් ඝාතනය වුණේ. ඒවා කරන ඒ කල්ලි ඉන්න පුළුවන් රටේ ඕන තැනක. දැන් අපනේත් අපි දන්න තරමට එහෙම දාමරික කල්ලි කීපයක් ඉන්නවා. පොලිසිය රාජකාරී ඒගොල්ලෝ අල්ලලා මර්ධනය කළා ඒගොල්ලන් දඩුවම් කරන එක. මොකක් හරි කල්ලියක් පාතාල කල්ලියක් එවන් නැත්නම් වෙනත් මොන හරි අපචාර වැඩ කරන සංවිධානයක් ඒගොල්ලෝ කරන එවැනි නීති විරෝධී ක්‍රියා ජාතික ආරක්ෂාව තර්ජනයක් හැටියට සලකන්න ඕනේ.